হাই বোন, ওয়ানাকাম, আসসালাম আলাইকুম। আর প্রোডাক্ট টাইম কাটিয়ে লাগবে না। আজ দাওয়াতে আমার লাইভ এন্ড সিন হয়ে গেলে আমার কালিন দাওয়াতাম আন্দা আমার ফেসবুক স্টেটাস দিবা তোমার কাহারা দিবা আমার মুসলিমদের গিয়েলা মোকাদে গিয়ে শিখুরা আদা মেরা সেই মুসলিম নায়কে গিয়া গান কান্দায় ফালাস্তিনে এটা সাহায্য ডাকলে উদ্ঘোষণা এক কর্ম দেওয়াটা গা পাল্লি ইসরা ইতিং মাটা এই উদ্ঘোষণে পিলিবাদ যদি বিবেচনা আসছি সহ আমার ফালাস্তিন বিরোধী উদ্গলিক নেবে ফালাস্তিনে এটা বেচ্ছ এখানে হামাস এলাকার পুয়ে প্রহারের থেকে আমার বিরুদ্ধায় এই হামাস এলাকার পুয়ে প্রহারে সম্পূর্ণ মাং হেলাদা কিনা মুখে কৌরুনাথ সিভিল জনতা বট পাহারা দিম সহ পদ জনতা বট পাহারা দিম হানি কিরিম সম্পূর্ণ বেরদি এ থেকে মে গিয়ে শিকুরাদা এক সমগামী উদ্ঘোষণা করবু কান্দায় শ্রীলঙ্কা মুসলিম নায়ক কি আগে কান্দায় বিরুদ্ধ হেতু මොකද හේතුව ඒ කණ්ඩායම මීට පෙර සහරාංගේ ප්‍රශ්නයේදී මේ රටේ මුස්ලිම් මර්ධනයක් ක්‍රියාත්මක වෙනවා හැමෝම හැමෝටම මතකයි ඒ මර්ධනයේදී මම හිතන්නේ හැම ගමකම ගත්තොත් අඩුම ගානේ එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි මාස 6ක් අවුරුද්දක් හිරේ හිටපු සහෝදරයෝ හිටියා ඒ මර්ධනයේ වෙලාවේදී මේ මුස්ලිම් නායකයෝ කියාගන්න මිනිස්සු කොයිම අවස්ථාවකදීවත් පාරට දැස්සේ නැහැ. සහරාන්ට විරුද්ධව කතා කරන්න සහ මේ මර්ධනයට විරුද්ධව පාරට බැහැලා කතා කරලා මේ මර්ධනය කරන්න එපා මේ රටේ පුරවැසියෝ. අපි මේ රටේ පුරවැසියෝ අපි කුලියට නෙමෙයි ඉන්නේ කියන එක පෙන්නුම් කරන්න. මොකද මෙයාලා හැමදාම මේ මුස්ලිම් නායකයෝ කියාගන්න මේ කණ්ඩායමේ අන්තිම අවුරුදු 30 40 ඇතුළත හදනවා මානසිකත්වයක් මේ රටේ මිනිස්සුන්ට. එයාලා ඒ කියන්නේ මේ රටේ පුරවැසියෝ ඉන්න ඕනේ හරියට මේ රටේ පුරවැසියෝ හරියට ඉන්න ඕනේ මේ කියන්නේ ශ්‍රී ලාංකිකයෝ හැටියට නෙමෙයි මේ මුස්ලිම් කියන කට්ටිය ඉන්න ඕනේ ඇවිල්ලා මේ රටේ කුලියට එහෙම නැත්නම් බද්දට ඉන්න ජනතාවක් වගේ ජීවත් වීම ක්‍රමවේදයක් තමයි මෙයාලා මේ ජනතාවට කියව අවුරුදු ගාණක් තිස්සේ. ඉතින් ඒක වෙනස් වෙන්න ඕනේ මේ රටේ අපි හැමෝම පුරවැසියෝ කියන මතය හදන්න ඕනේ. මොකද ගිය සිකුරාදා ඒ උද්ඝෝෂණය අපි කියන්නේ පලස්තින්ට සහය දැක්වීම ඒ උද්ඝෝෂණය පිළිබඳව කිසිම මේ කියන්නේ ඒ උද්ඝෝෂණය තිබ්බ ලොකුම ප්‍රශ්නය තමයි යාලා කතා කරේ සම්පූර්ණයෙන්ම අන්තවාදී ස්වරූපයට. ඉතින් ආය වතාවක් මේ රට ඇතුලේ සිංහල හෝ මුස්ලිම් හෝ දෙමළ හෝ ක්‍රිස්තියානිව කිසිම අන්තවාදයක් බිහි නොවේවා කියන තැනක අපි ඉන්නවා සහ ඒකට අපි විරුද්ධයි. ඒ වෙනුවෙන් අපි පෙනී සිටිනවා අපි රටේ පුරවැසියෝ හැටියට දිගින් දිගටම වැඩ කරන්න ඕනේ කියන තැන මම හැමෝටම ඉල්ලා සිටිනවා. මොකද ලංකාවේ අපි අවුරුදු ගාණක් තිස්සේ ශ්‍රී ලංකාවේ මොකක් හරි දෙයක් කරපුවා. දැන් අපි අපිට මතකයි ඔය ක්‍රිකට් මැච් එකකට ගිහිල්ලා මේ අන්තිම ඒෂියන් කප් එක වෙලාවේ අපේ මුස්ලිම් සහෝදරියයි මේ සහෝදරයෝ වගේ කොයි ඉඳලා ජාතික ගීයට හිටගත් එකයි රටට සහය දක්වපු එකයි ඒ හැමදේම දැකලා ගොඩක් කට්ටිය මුස්ලිම් මිනිස්සුත් සහය දක්වනවා කියලා. එහෙම නෙමෙයි මේ අපේ රට, අපි හැමෝගේම රට. අපි ශ්‍රී ලංකාවේ ශ්‍රී ලාංකික හැටියට අපේ රටේ කණ්ඩායම පීඩා කරද්දී අපි හැමෝම සහය දක්වනවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. මේක අලුතෙන් මේ මුස්ලිම් මිනිස්සු ඇවිල්ලා සහය දක්වුවා කියන එක කතා කරන්න ඕනේ නැහැ. ඒක ජාතිවාදීන්ගේ තවත් විදිහේ වැඩපිළිවෙලක්. මේක මාකට් එකක් කරන්න හදලා මාකට් කරලා මේ රටේ ආය පාරක් මුස්ලිම් සිංහල දෙමළ කියන මතවාදයක් දෙන්න හදන්නේ. ඒ මතවාදයට සහ අපි ඉඩ තියන්නේ නැහැ කියන එක අපි කියන්න ඕනේ. මොකද ඔකට වග කියන්න ඕනේ හැමෝම. මේ කියන්නේ අපි හැමදාම ජාතිවාදී ජාතිවාදී කියලා රටේ මිනිස්සු කතා කරන්නේ මේ සිංහල බෞද්ධ මූලධර්මවාදී ජාතිවාදය පිළිබඳ විතරයි. නමුත් ලංකාවේ තියෙනවා මුස්ලිම් අන්තවාදී ස්වරූපය, කියන්නේ සිංහල බෞද්ධ අන්තවාදී අන්තවාදී ස්වරූපයේ කණ්ඩායම. ඒත් එක්කම හින්දු කණ්ඩායමකුත් ඉන්නවා, කතෝලික කණ්ඩායමකුත් ඉන්නවා අන්තවාදී ස්වරූපයෙන් ඉන්න කණ්ඩායම්. ඉතින් ඒකෙන් අපි මිදෙන්න ඕනේ. ඒ කියන්නේ අපි කවදාවත් කොයිම අවස්ථාවකදීත් අපි මේ රටේ එක ජාතියයි ඉන්නේ, ජාතිය ශ්‍රී ලාංකික. එතකොට අපි කවදාවත් අපි අදහන් ආගම අනුව අපි වර්ගීකරණය ඇති කරගන්න හොඳ නැහැ කියන මතය මම ඉන්නවා.
ඉතින් ඒකත් එක්ක තමයි මම ඔය දිගින් දිගටම පෝස්ට් දැම්මේ. තව එකක් මේක මේ ඉස්රායිලයට පලස්තීනයට දැන් සහය දක්වන එකේදී මේ යුද්ධයේදී දැන් ඊයේ පෙරේදා දැන් ඇටැක් එක ස්පිරිතාලේට දාන මම අද වීඩියෝ එකක් දැක්කේ ළමයි සෙල්ලම් කර කර හිටපු ඒ ස්පිරිතාලේට තමයි ඒ හොස්පිටල් එකට තමයි ප්‍රහාර එල්ල කරන්නේ. අර කට්ටිය කියනවා ඉස්රායිල් කියනවා හමාස් වලට වැරදිලා ගිනල්ලා ගැව්වා කියලා. පලස්තීනයේ කියන ඉස්රායිල් ගැව්වා කියලා. කොහොමාරි අපිට කියන්න තියෙන්නේ අපි ශ්‍රී ලාංකික හැටියට අපි මේ වෙලාවේ කතා කරන්න ඕනේ මේ අපි අවුරුදු ගාණක් තිස්සේ අපේ රටේ අපි යුද්ධයක් දැකපු මිනිස්සු 80-89 මිනිස්සු ගොඩක් නැති වෙනවා. ඒ කියන්නේ මම හිතන්නේ රජයේ වාර්තා අනුව 25000ක් විතර. නමුත් සමාජ විද්‍යා වාර්තා අනුව මම හිතන්නේ 85000කට 90000කට කිට් වෙන මිනිස්සු මැරිලා තියෙනවා 80-89. ඒත් එක්කම මේ අවසාන යුද්ධයේදී ලංකාවේ මම හිතන්නේ ලක්ෂයකට කිට් වෙන මරණ කියලා තමයි UN වාර්තාවල කියන්නේ. ඉතින් මේ මරණ දිගින් දිගටම සිදු වෙන්න අපි ඉඳ තියන්න හොඳ නැහැ. අපි රටක් හැදෙන්න අපි සාමය ගැන කතා කරන්න ඕනේ, හැමෝම සාමයෙන් ඉන්න ඕනේ කියන එක කතා කරන්න ඕනේ. ඉතින් මම ඇත්තටම මේ හදවතින්ම කනගාටු වෙනවා පලස්තීනයට වෙන මේ මිලිටරි ප්‍රහාරය. මොකද පලස්තීන හමාස් එක පටන් ගත්තා වුණා අවසානයේ දැන් හොස්පිටල් එකට ගහලා ඊට පස්සේ අසරණ ළමයින්ව මරලා ඒක සම්පූර්ණයෙන්ම කරලා තියෙන රටේ. ඒ කියන්නේ ඒ මිනිස්සු ඒ කියන්නේ මේ හමාස් කොච්චර මිලිටරිද ඒ වගේම ඉස්රායිල් ඒ වගේ මිලිටරි ප්‍රහාරයක් එල්ල කරනවා. ඉතින් අපි ඒක පිළිගන්නේ නැහැ කොයිම අවස්ථාවකදීවත්. ඉතින් අපිට කියන්න තියෙන හැමෝටම රටේ පුරවැසියන් හැටියට හැමෝටම සාමය ගැන කතා කරන්න, කොහොම හරි මේ රට ඇතුලේ සාමය බිහි කරන්න කියලා. තව එකක් දැන් මගේ මාතෘකාවම තිබ්බේ මුස්ලිම් මන්ත්‍රීවරු කියා නායකයෝ කියා ගන්න අයටයි මං විරුද්ධද. ඒකත් හොඳටම ආගන්න. මොකද හේතුව ඔය මුස්ලිම් නායකයෝ කියා ගන්න එක දැන් අපි මේ මෑත ඉතිහාසය බලමු. මේ වැඩි ඈතක නෙමෙයි, මේ ළඟ ඊයේ පෙරේද. හරිද? නසීර් තමන්ගේ පක්ෂය දාලා අයින් වෙලා යනවා. අයින් වෙලා ගිහිල්ලා අමාත්‍යංශයක් ගන්නවා රනිල් වික්‍රමසිංහ යටතේ පරිසර අමාත්‍යත්වය. අවසානයේ නඩු තීන්දුවක් එනවා. එයා පක්ෂයෙන් අයින් කරපු ඉඳ එයාට පාර්ලිමේන්තුවරණ ඉන්න බෑ. දැන් පාර්ලිමේන්තුවේ න්යාය වයින් කරලා තව එක්කෙනෙක්ව ගියා. කවද එක්කෙනෙක්ව ගියේ? ඒත් එක්කම අලිසබ්දිලා දෙන්නෙක් ඉන්නවා. එක අලිසබ්දි කෙනෙක් ඇවිල්ලා මේ පුත්තලම ඉන්න අලිසබ්දි ග්‍රීන් චැනල් එකේ බඩු පන්නන්න ගිහිල්ලා අහු වෙලා නේ ලොකු දඩයක් ගේ. ඊළඟට අනිත් අලිසබ්දි විදේශ කටයුතු අමාත්‍ය මොකද උනේ? දැන් තමන්ගේ පුතාව UN වලට එක්කන් ගිහිල්ලා පුතාව එක්කන් ගියපු එක හරි අභිමානයෙන් එයා කියේ. හරි, ඒකට කලින් රිෂාඩ් බදුදින්ගේ රවුෆකින්ගේ පක්ෂ දෙකේම රිෂාඩ් බදුදින් රවුෆකින් මැරෙන්න 21කට සහය දක්වලා අනිත් කට්ටිය ඔක්කොම ගෝඨාභය රාජපක්ෂට ඡන්ද දෙනවා. හොඳට මතක තියාගන්න මෙන්න මෙතන අපේ එහෙම ගහගෙන ආවන කට්ටිය 21 එපා කියලා එහෙම ගහන්න ආපුවම පවා ගිර ඡන්ද දෙනවා ගෝඨාභය රාජපක්ෂට. ඉතින් මෙහෙම ඩීල් වලට ගියපෝ, ඒ කියන්නේ පොහොට්ටුව කොහොමද සමාජයේ ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ, පොහොට්ටුව කොහොමද සමාජයෙන් ප්‍රතික්ෂේප කරලා පොහොට්ටුව කියන පක්ෂයක් සමාජයෙන් පිළිගන්නේ නැත්තේ, ඒ වගේම තමයි ලංකාවේ මුස්ලිම් නායකයෝ කියා ගන්න මේ කණ්ඩායම. මේ කණ්ඩායමත් හැමදාම ඩීල් කරා ඩීල් වලට වැඩ කරා විසා රටේ ජනතාව වෙනුවෙන් කතා කරේ නැහැ. හරි, ඉතින් ඒක අපි ඒ කියන්නේ අපි ඒක ඇත්තටම අපි හෙලා දකිනවා. සහ මේ මුස්ලිම් නායකයෝ කියා ගන්න අය හැදෙන්න ඕනේ නැහැ. දෙමළ නායකයෝ කියාගෙන කඳුකරේ නායකයෝ කියාගෙන හැදෙන්න ඕනේ නැහැ. හරි, ඊට පස්සේ මේක වෙන්නේ මේ මේ ප්‍රාන්ත නායකයෝ හදාගෙන මිනිස්සුන්ට තමන්ගේ භාෂාව කතා කරන නායකයෝ, තමන්ගේ ආගමික නායකයෝ එහෙම කියලා හදාගෙන එහෙම ඕනේ නැහැ. මම කියන්නේ මේ රටේ හැදෙන්න ඕනේ මේ තමන්ගේ කොට්ටාසේ තමන්ට වැඩ කරන්න පුළුවන් සේවකෙක්, නායකයෙක් නෑ. මෙන් පස්සේ මේ පශ්චාත් නූතන යුගයේ දේශපාලනය තීරණය කරන්නේ ජනතාව. ඒ කියන්නේ පශ්චාත් නූතන යුගයේ මතය නිර්මාණය කරන්නේ ජනතාව සහ ඒ මතයේ මත තමයි දේශපාලනයේ තීරණ ගැනීම. නමුත් මේ වාමවාදී කණ්ඩායම ඉතිහාසයේ ඉඳලා කරන්නේ එයාලා මතයක් නිර්මාණය කරගෙන ඒ මතය ගෙනල්ලා සමාජගත කරනවා. ඒකෙන් තමයි එයාලා හැමදාම 3% ඔය ප්‍රතිශතය තුල ඉන්නේ. ඒ හින්දා දැන් අරගලයේ තියෙනදී පස්සේ අපිට තේරුම් ගන්න පුළුවන් මේ පශ්චාත් නූතන යුගයේ දේශපාලන ක්‍රමවේදයේ කොහොමද රටට හැඳින්වුණේ කියලා. උදාහරණයකට දැන් අපි ගන්න ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ඒ කියන්නේ වැඩිම බලයක් තිබ්බ මිනිස්සෙක්. හරි, මිනිස්සු එකතු වෙලා පන්නා රයිට් මිනිස්සු පන්නනවා. හැබැයි ඊට පස්සේ ඉන්නේ කවුද? රනිල් වික්‍රමසිංහ.
රනිල් වික්‍රමසිංහ ආවට පස්සේ අපි මිනිස්සු හැටියට දැන් අරගල හිටපු පුද්ගලයන් හැටියට අපි කවුරුවත් මිනිස්සු පිළිගන්නේ නැහැනේ. අපි හැමෝම මිනිස්සු බලන්නේ ජෝකර්ල හැටියට. මොකද හේතුව? ජෝකර්ල වෙන්න හේතුව රටේ මිනිස්සු මේ රටේ ඔය සමාජ ක්‍රියාකාරීන් හැටියට වැඩ කරන සහ දේශපාලඥ හැටියට වැඩ කරන හැමෝම ජෝකර්ල වෙන්න හේතුව රටේ මිනිස්සු හැමදාම බලන් ඉන්නේ මීළඟට ඊළඟට ආයෙ බලන් ඉන්නේ ඉස්සරහට බලන්නේ කවුද ඇත්තටම අපි වෙනුවෙන් සේවය කරන්න පුද්ගලයා අපිට ගෙනියන්න පුළුවන් මිනිහ. ඒ කියල අපිට නායකයෙක් ඕනේ නැහැ. අපිට වැඩ කරන්න පුළුවන් සේවකයෙක් විතරයි ඕනේ කියන මතය උඩ මිනිස්සු ඉන්නවා. ඒ මතය නිර්මාණය වෙන්න මූලික හේතුවක් වෙනවා අරගල. අරගලේ සමාජ මතය එළියට ඇවිල්ලා අරගලෙන් තමයි මේ මතය සමාජගත වෙන්නේ. ඒක ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි මුලින්ම කියන්න ඕනේ මම දැන් අද මම දැක්කා මේ ඔය එක මුස්ලිම් දෙමළ කියාගත්ත මේ නායකයෙක් මෙයාලා මේ දෙමළ කතා කරන මේ කණ්ඩායම කරන මේ ක්‍රියාව ඒ කියන්නේ දැනටත් මට පේනවා අපි තව එක්කෙනෙක් ඉන්නවා මට යගේ නම මතක් වෙන්නේ නැහැ අර තත්ත්වයේ තියෙන ආත්මේ සාණකේ සාණකේ දැන් මිනිස්සු දෙමළ සිංහලෙන් කතා කරලා සිංහල මිනිහාගේ මේ හිත අල්ලගත්ත කියලා හරිද සාණකේ කියන පුද්ගලයා වුණාත් නිකර තමන්ගේ තමන්ගේ ප්‍රදේශය සහ තමන්ගේ භාෂාව කතා කරන පුද්ගලයන් වෙනුවෙන් විතරක් කතා කරන පුද්ගලෙක් වෙලායි හරි අපි ඒක දැනගන්න. එතකොට දැන් කඳුකරේ ඉන්නවා දැන් මෙච්චර කඳුකරේ ඉන්නවා දැන් දිගම්බරම් ඉන්නවා මනෝ ගණේශන්ලා ඉන්නවා දැන් මේ කණ්ඩායමත් ඉන්නවා. මොකද්ද වෙලා තියෙන්නේ ඇත්තට මේ ඔය රටේ මොනවද තියෙන මූලික ප්‍රශ්න? හරි අපි දකින විදිහට කඳුකරේ ගත්තාම තාම රුපියල් 1000ක්වත් ඇසිල් කරගන්න ඒක රුපියල් 1000කට පඩිය වැඩි කරගන්න බැරි වෙච්ච නායකයෙක්. නායකයෙක් කියවන්නේ රුපියල් 1000ක් වැඩි කරගන්න බෑ. හැබැයි උන් යනවා ජිප්පල පාඩවල ඔක්කොම නැගලා. හරි අර අතුරුදහන් වූ මිනිස්සුන්ට උත්තරයක් දී ගන්න බැරි උතුරු නැගෙන හේරේ ඉන්න නායකයෙක් ඉන්න. ඊට පස්සේ මුස්ලිම් නායකයෙක් කියාගත්තේ උන් හරි හැමදාම ඩීල් ගහගාලා හරි මිනිස්සුන්ව රවට්ටගෙන ඉන්නේ. ඉතින් මේ කණ්ඩායම මේ රටේ මේ කණ්ඩායම තමයි මේක හැමදාම මේ රටේ ඩිසයිඩින් පවර් එක ඩීල් එක එහෙටයි මේකයි කාටද ඒ වෙලාවට දෙන්නේ කියන එක තීරණය කරගෙන හරි ඩීල් එක කතා කරගෙන තමන් කේවල් කර කර කේවල් කර කර තමන්ගේ ඡන්ද ප්‍රතිශතය හදාගෙන මේක කරනවා. ඉතින් අපි කියන්නේ සම්පූර්ණයෙන් අපි කියන්නේ මින් පස්සේ හරිනම් මේ මුස්ලිම් කොංග්‍රස් කියලා පක්ෂයක් එන්න ඕනේ නැ නේ. එතකොට ඔය වගේ දේවල් ගොඩක් තියෙන අපිට කතා කරන්න දෙන්වල ඒ කියන්නේ රට ඇතුලේ මේ තමන්ගේ කමියුන් එක වෙනුවෙන් ඒ කියන්නේ තමන්ගේ සමාජය වෙනුවෙන් කියලා පක්ෂයක් හදාගෙන ආපුවාම සම්පූර්ණයෙන් ඒක අන්තවාදී පක්ෂයක් වෙනවා. ඉතින් ඒ ඔක්කොම කැඩෙන්න ඕනේ. අනිත් එක දැන් උදාහරණයකට හොඳට බලන්න අපේ ලංකාවේ ජාතික මට්ටමේ එක පක්ෂයක් හරි ජාතික මට්ටමේ දේශපාලන ව්‍යාපාරයක් හරි තියෙනවා නැහැ. නැති වෙන මූලික හේතුව කෑල්ල එක එක්කෙනා අල්ලන් ඉන්නේ. දැන් TN එකේ ගත්තාම උතුරු ඡන්ද ටික අල්ලන් ඉන්නවා. නැගෙනහිර ඡන්ද ටික රිෂාඩ් බලදුනේ රෝහ කීම් උන අල්ලන් ඉන්නවා. කඳුකරේ ඡන්ද ටික දිගම්බරමුයි මනෝ ගණේසුනි තොණ්ඩමාන් ලයි අල්ලන් ඉන්නවා. නේ? එතකොට ඒ ටික අල්ලන් ඉන්නවා. එතකොට මේකෙන් මෙයාලා කරන්නේ මේක කියලා තනිකර දේශපාලන ඩීල් එක දිගින් දිගටම අරන් යනවා. ඉතින් ඒක අනිවාර්යයෙන්ම නැති වෙන්න ඕනේ ඉස්සරහට. මතයක් හදන්න ඕනේ ජනතාව අතර මේ අපිට සිංහල නායකයෝ ඕනේ නැහැ, මුස්ලිම් නායකයෝ ඕනේ නැහැ, දෙමළ නායකයෝ ඕනේ නැහැ, ශ්‍රී ලාංකිකයෝ ඕනේ. අපිට ඕනේ අපේ සේවකයෝ නායකයෝ නෙමෙයි කියන මතය අපි නිර්මාණය කළ යුතුයි කියන තැන මම ඉන්නේ. ඉතින් ඒ හින්දා මම මේ මුස්ලිම් නායකයෝ කියා ගන්න අයට විරුද්ධයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් කතා කරන හැමෝත් එක්කම එකතු වෙලා මම වැඩ කරනවා, කතා කරනවා. තව එකක් මේ ගමනේදී මේ අපි දේශපාලනේ අපි තෝරගත්තේ නැහැ. අපි ජීවිතේ අපි දේශපාලනය කරන්න ඕනේ කියලා නැත්තම් පොඩි කාලේ ඉඳලා පක්ෂයක ඉඳලා බැඳිලා එහෙම නැත්තම් අපි තවත් විදිය වැඩක් කරගෙන මට ලස්සනටම මම මුස්ලිම් විදියට මුස්ලිම් මිනිස්සෙක් මම මුස්ලිම් කතා කරොත් එහෙම මම මේ වෙනකොට ලොකෝටම මිනිස්සු අතරේ මම ප්‍රසිද්ධත් වෙලා මාත් එක්ක මිනිස්සුත් ගොඩක් ඉඳලා ඉඳි. අපේ මට එහෙම දෙයක් කරන්න ඕනේ නැහැ. එතකොට ලංකාවේ මේ මතය අපි නිර්මාණය කරමු කියන තැන මම ඉන්නවා. ප්‍රයකට මේ රට දිනු වෙන්න ඕනේ නම් මම දැකපු දේ මේක මේ රීස්ට්‍රක්චරින් පාට් එකට යන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රතිව්‍යුහගත කරන එකට උඩින් ඉඳලා වටටයි යටින් ඉඳලා උඩටයි ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ. එහෙම කරන්න රනිල් වික්‍රමසිංහ කියනවා නම් රනිල් වික්‍රමසිංහ මම උත්සාහ කරනවා මේක කරන්න කියලා. හැබැයි රනිල් වික්‍රමසිංහෙක් ඉන්නේ ඔක්කොම පොරට ඔක්කාර. මම පුංචි උදාහරණයකට කියන්නම්. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනේ
අපි දැනන්ත විරෝධයක් පළ කරා පාපන් සම්මේලනයේ දැන් ඉන්න සභාපති ජස්තුරුමාට විරුද්ධ ඊයේ ශ්‍රී ලංකාව යෙමන් කණ්ඩායම අතර තරඟ පැවැතුන හොඳ තරඟයක් 1-1 අද ලංකාව ඩ්‍රෝ වෙනවා කැප්ටන් චරිත රත්නායක තමයි ගෝල් එක ගහන්නේ ඇත්තටම හොඳ තරඟයක් මම දකිනවා ගිය කරේ සභාපති වෙන්න බෑ කියපු ජස්තුරුමාට මල්මාල ගෙනල්ලා දානවා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍ය රොෂන් රණසිංහට මල්මාල ගෙනල්ලා දානවා ජස්තුරුමා එකන එතන පොඩි ළමයෙක් කියලා දම්මනවා. ඉතින් එහෙම තත්වයකට මේ රටේ හොරා කියපු පුද්ගලයාම ආයකතු වෙලා වැඩ කරනවා. ඉතින් එහෙම තත්වයකට මේක වැටිගදී ඉතින් මේක ප්‍රතිවිරෝධගත කරන්න මේ රනිල් කතා කරනවා වගේ රනිල් එක්ක ඉන්න පොරටෝක්කාරයෙක් එක්ක රනිල්ට මේක කරන්න බෑ. එහෙනම් මේකේ ආර්ථික ප්‍රතිපත්ති ටික හැදෙන්නත් ওই පොරටෝක්කාරයෙක් එක්ක මේක කරන්න බෑ කියන දණ අපි කෙලින්ම කියනවා. අනිත් එක දැන් ජනතා විමුක්ති පෙරමුණ මේ දවස්වල ජනතා විමුක්ති පෙරමුණ මේ දවස්වල එයාලා කතා කරන ලිබරල් ආර්ථිකයක් පිළිබඳව සහ ලිබරල් ආර්ථිකයක් හදාගන්න පුළුවන් ක්‍රමවේදයක් ගැන පිළිබඳව එයාලා කතා කරනවා. හැබැයි අපිට කියන්න තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ ඔයාලා කතා කරන එක හරිය පරස්පරයි. මොකද ඔයාලා 2005 මහින්ද රාජපක්ෂව මේ රටේ පාලනයට ගෙනල්ලා මේ රට නාස්ති කරේවා. දැන් නැගෙනහිරට ගිහිල්ලා දැන් වෙන කතාවක් කියනවා මේක බිස්නස් රාජ්‍යයක් හැදෙන්න ඕන මෙහෙමයි කියන. එන්න ඔයාලගේ කතාවත් මේක ප්‍රතික්ෂේප වෙච්ච කතාවක්. එන්න මිනිස්සු මේ වෙනකොට 50-55%කට වැඩි වෙන්න ප්‍රතිශතයක් ඡන්දේ දාන අදහසකින් නෙමෙයි ඉන්නේ. කාටද දාන්නේ කියන අදහසකින් නෙමෙයි ඉන්නේ. එන්න කාටවත් මේ වෙලාවේ බලයක් නැහැ සහ කාටවත් මේ වෙලාවේ රැල්ලක් නැහැ. රැල්ලක් නිර්මාණය වෙන්නේ නැහැ. රැල්ල හදෙන්නේ මිනිස්සුන්ගේ මතය මත. ඉතින් ඒක අන්තිම වෙලාවේ කොහොම වෙයිද කියන එක. අනිත් එක ඉතින් මම ආපු ටොපික් එක මේන්ලි ඔය මුස්ලිම් නායකයෝ කියාගත්ත කණ්ඩායමට මම විරුද්ධයි කියන එක. ඉතින් දැන් ඒ දෙක තමයි මට කියන්න තියෙන්නේ. හැමෝගෙම පුංචි රික්වෙස්ට් එකක් තියෙනවා. වීඩියෝ එක බලපු අය හැමෝටම අපිට පුංචි රික්වෙස්ට් එකක් තියෙනවා. මම පුළුවන් තරම් තමන් මතය හදන්න මේ රට ඇතුළේ නිර්මාණය විය යුතු අලුත් දේශපාලන ව්‍යාපාරය කියන්නේ මොකක්ද කියලා. ඒක ජවිපෙද පෙසපෙද නැත්නම් රජපෙද UMPද නැත්නම් පොහොට්ටු කොහොමද එන්නේ නැහැ පොහොට්ටුද කියන එක නෙවෙයි. මේක හැදෙන්න ඕනේ අලුත් දේශපාලන මතේ ජනතාව අතර අපි කාවද ගේන්නේ. ඒ කියන්නේ අපිට පක්ෂයක් අදාළ වෙන්නේ නැති වෙන්න ඕනේ. තමන්ගේ කොට්ටාසේ තමන්ගේ ආසනේ තමන්ගේ ආසනේ තමන් ගේන පුද්ගලයා හරි තමන් ගේන පුද්ගලයා තමන්ගේ සේවකයෙක් වෙන්න ඕනේ කියන තැන අපි වැඩ කරන්නේ. එහෙම නැතුව එහෙම නැතුව අපි පක්ෂයක් මත ඩිපෙන්ඩ් වෙලා දේශපාලනය කරන්න ගියත් ඉදිරි දේශපාලනයේ අපහසුතාවයක් හැදෙන්නේ නැහැ. ඉතින් අරගලයේ කියන එක තේමා වුණේ පක්ෂයක් මත නෙමෙයි. අරගලයේ රටේ සිවිල් ජනතාවගේ ලොකුම මූවමන්ට් එක. ඒ මූවමන්ට් එක තිබ ස්පිරිට් එක ඒක සිංහල දෙමළ මුස්ලිම් ක්‍රිස්තියානි කියලා කිසි වෙනසක් තිබ්බේ නැහැ. එතන එක එක පක්ෂ ඇවිල්ලා එයාලගේ කූඩාරම අටවගත්තා. අපි එයාලව පන්නන්න හැදුවා. පන්නන්න බැරි වුණා. එයාලගේ බලය පෙන්වන්න හදනවා ඒක ඇතුළේ. ඇතුළත් අපි අරගලයක් කරලා තමයි අරගල ජයග්‍රහණය කරේ. මොකද එයාලට තිබ්බේ මේ රට මොනවා වුණත් කමන්නේ අපි දේශපාලන ව්‍යාපාරය ඉදිරියට හැදෙන්න ඕනේ කියන මතය උඩ තමයි ඔය මූලිකව හිටපු ඔය පක්ෂ දෙක වමේ පක්ෂ දෙකක් කියාගන්න ජවිත සහ පෙරටුගාමි කියන ඔය පක්ෂ දෙක. මම හැමදාම කියන්නේ පක්ෂ ගෝත්‍රිකයි. ඒක වැඩ කරන ළමයි ගෝත්‍රිකයි. පහු කැම්පස් වල ළමයි බලෙන් ගෙනහිල්ලා කැම්පස් වල ළමයි බලෙන් ගෙනිලා උද්ඝෝෂණ කරනවා. ඊට පස්සේ ගෙනිලා ට්‍රේන් يعني අවුරුදු ගානක් තිස්සේ තමන්ව බොරුවට ට්‍රේන් කරවලා ගෙනල්ලා හිර කරනවා. දැන් ළඟදිම මම ජනතා විමුක්ති පෙරමුණේ සහ MPP එකේ ඉන්න ගොඩක් සහෝදරය මාත් එක්ක එකතු වෙනවා කියලා මේ වෙනකොට කතා බහක් ඉන්නවා. ඒත් එකම ගොඩක් සහෝදරය කියන්නේ ඉදිරිපෙළ වැඩ කරන ගොඩක් අය අද වීඩියෝ එක ගම්මඩ පස්සේ ගියා. දැන් ඇයි බං උඹ කිව්වේ කියලා ගමන් නැහැ මට කියන්න උනා. ඉතින් ඉදිරිපෙළ වැඩ කරන ගොඩක් අය මාත් එක්ක එකතු වෙන්න ලෑස්ති වෙලා ඉන්නවා මේ අලුත් වැඩ පිළිවෙලත් එක්ක. ඉතින් හැමෝම මාත් එක්ක එකතු වෙන්න ඕනේ නැහැ. මේ අලුත් වැඩ පිළිවෙල හැමෝම සම්බන්ධ වෙන්නේ මේක හැමෝගෙම වැඩ. මේක රටේ වැඩක්. අපි කාටවත් කියන්න බෑ අරයා හොඳයි මෙයා හොඳයි කියලා. මොකද මේ අපිට තියෙන්නේ අපිට ඌමනාදේ පොදුවේ අපි ජයග්‍රහණය කරගන්න ඕන. අපි හැමෝම එකතු වෙන්න ඕනේ. නැත්තම් මෙතන නායකයෙක් හෝ මෙතන අරයා කියන දේ අහගෙන වැඩ කරන්න ඕනේ. එහෙම කිසිම දෙයක් ඕනේ නැහැ. අපේ තරුණ පරම්පරාව වෙනස්. අපිට වැඩි වෙනස්. දැන් අපිට අවුරුදු 32ක් විතර. අපිට වැඩි අවුරුදු 10ක් පල්ලයක් කට්ටිය තවත් වෙනස්. හරිම ඇඩ්වාන්ස්. ඉතින් එයාලා හිතන්නේ
මේක අලුත් විදියෙයි. ඉතින් ඒ අලුත් විදියට අපි වැඩ කරන්න ඕනේ. හැමෝම තම තමන්ගේ අදහස් හොඳ හෝ නරක මොකක් හරි අදහසක් ප්‍රකාශ කරන්න සමාජ මාධ්‍ය ඔස්සේ එළිය ප්‍රකාශ කරන්න. තායි මේ සමාජ මාධ්‍ය වාරණය පිළිබඳව කතා කරනවා. මම නම් කියන්නේ ඕක ගැන එයාලා මේ එක එක හැමදාම බලනවා අපි අහුවේද කියලා. ඉතින් ඕක පෙරෙත්ත ජෙප්පෝ ඉවක උස්සන් දිව්වට අපි ඔව්ව උස්සන් දුවන්න ඌමනාවක් නැහැ. මොකද ඔය ගෙනාවට ඔය නීති වලට බය වෙලා අපි වැඩ කරේ නැහැ. එහෙම බය වුණා නම් අපි එදා අරගල කරන්නෙත් නැහැ. ඉතින් ඔය හදන නීති වලට අපි බය වෙන්නෙත් නැහැ. මට මතකයි මම අර එක ඔය මේ පාපන්දු ප්‍රශ්නේදී මම ගෲප් වල දදා ඉද්දි එක ලෝයර් කෙනෙක් ඒ ගෲප් එකේ මට මැසේජ් එකක් දානවා මේ මෙමය මේ මේ අලුත් 58ට ඌව මොනවත් කරන්න බෑ කියලා. මං කියවා මං ওই 50 වලට බය නැහැ. මම බය රටේ පුරවැසියන්ට විතරයි. ඉතින් ඒකයි ඇත්ත කතාව. අපි එකතු වෙලා වැඩ කරමු. තම තමන් හැමෝම අලුත් අදහස් එක්ක මේ ලෝකේ බලන්න අලුත් විදියට හිතන්න අලුත් විදියට බලන්න. කවුරුවක් මත යැපෙන්න එපා. දැන් මම මෙයාලා කතා කරා කියලා මම ඔයාලගේ හෘද සාක්ෂිය කතා කරන්න කියලා හිතාගන්න. හරිද? ඔයාලට සමාජයට කතා කරන්න බැරි දේ මම මේ කතා කරනවා කියලා හිතාගන්න. ඉතින් අපි මේ කොහොම හරි මේක ලස්සන රටක් අපි හැමෝටම ජීවත් වෙන්න පුළුවන් රටක් හදමු. කොහොම හරි කොහොමද අපි ඉන්ටර්නැෂනල් මාකට් එකත් එක්ක වර්ක් කරන්න කියන එක ලස්සනට Google කරන්න YouTube කරන්න ඔයාලට ඔක්කොම ඉන්ෆර්මේෂන් එයි වැඩ කරන්න පුළුවන් තරම්. අලුත් විදිහ තමන් අලුත් විදිහ වැඩ හදන්න තමන් නව සොයා ගැනීම කරන්න. හරි? ඒ කියන්නේ සොයා දැන් කාලේ ඇවිල්ලා සොයා ගැනීම නෑ. නව සොයා ගැනීම නෑ. පොඩ්ඩක් ප්‍රශ්න දැන් කාලේ තියෙන්නේ හඳුන්වා දීම. අලුත් දේවල් හඳුන්වා දෙන්න සමාජයට. මොකද්ද නැති, ඒ කියන්නේ ආයෙත් කොහේ ඇප් එකක්ද, අලුත් ප්‍රොඩක්ට් එකක්ද, තමන් තේරෙන දෙයක් මේ ලංකාවේ නැති දෙයක් මේකෙන් සමාජයට ආදායමක් උපය ගන්න පුළුවන් දෙයක්. ඒ වගේ දේවල් ටිකක් හදන්න, කල්පනා කරන්න, හිතන්න, අලුතෙන් හිතන්න, අලුත් දේවල් කරන්න කියන එක මම ඉල්ලනවා හැමෝගෙම. ඒකයි මේ මේකේ හිත කවදාවත් අහන්න යන්න එපා. කවුරුත් කියන දේවල් කවුරු හරි කිව්වොත් මේක කරන්න එපා, ඔක පෙරදෙනවා, මේක කරන්න එපා, මේ කරදෙනවා. පෙරදෙන්න හරියන්න හරි වැරදෙන්න හරි කරලා බලන්න එපා. හරියන්න හරි වැරදෙන්න හරි අලුත් දේවල් අලුත් නිර්මාණ හදන්න, අලුත් දේවල් කරන්න. ඔය පර්මිෂන්, එතකොට ඔය රජයේ ආයතන වල ගිහිල්ලා පර්මිෂන් ගැන ඉලි අරවා මෙව්වා, ඒවා ගැන හිතන්න එපා. අලුතෙන් දේවල් හදන්න, ඊට පස්සේ ඒවා ගැන හිතන්න. ඒ අලුත් දේවල් නිර්මාණය කරන්න හැමෝම උත්සාහ කරන්න කියන එක මම කියනවා. මම හිතන්නේ අන්තිම වෙලාවෙදි තමයි මේ view එකක් වැඩි වෙන්නේ. එතකොට මම හැමෝටම ඉල්ලපු දේ තමයි ඕක. කවුරුවත් හිතන්න එපා මම මෙහෙන ලොක් එක දානිස් කියන්නේ අරක මේ මේ මූ ඇවිල්ලා එන ටෝප් දෙනවා මූ එන චරිතය කියලා. නෑ, මමත් සාමාන්‍ය පුද්ගලෙක්, ඔයාලා වගේම සාමාන්‍ය කොල්ලෙක්. අරගලයට ගියා, එතනදී මට කරන්න පුළුවන් වැඩ ටික මම සමාජ වෙනුවෙන් කරා. ඒකෙදි තමයි ඉතින් මම අත්අඩංගුවට පත් වෙලා ඉතින් සමාජයේ ප්‍රසිද්ධ වෙනවා. එච්චරයි. ප්‍රසිද්ධ වුණාට මම ජනතාවගේ මිනිහෙක් හෝ ජනතාව වෙනුවෙන් නායකත්වයේ දෙන්න දෝ කියලා මම කියන්න හොඳ නෑ. ඒක ජනතාව තමයි තීරණය කරන්න ඕනේ. ඉතින් අපි දේශපාලනයට අපි තල්ලු වුණා, දේශපාලනය කරනවා. දේශපාලනය කරද්දී අපි කියන්නේ අපි අලුත් දේශපාලන ව්‍යාපාරයක්, අපි අලුත් දේශපාලන වැඩ පිළිවෙලක යන්නේ. එතකොට ඒකෙදි අපි කියන්නේ තරුණ තරුණයන්ට අලුත් දේවල් ගැන හිතන්න, මේ රට දාලා යන එක ගැන වැඩි හිතන්න වැඩි. මමත් අවුරුදු 18 දී මේ රට දාලා ගිය පුතේ. මම අවුරුදු 26 වෙද්දි මම එනවා. ඇවිල්ලා මේ රටේ ආයේ මේ ජීවත් වෙමු කියලා මට අවස්ථා ගොඩක් තියෙද්දි මම නොයා මම මේ රටට වෙලා ඉන්න හේතුව මේ රටට තියෙන ආදරය ඇල්ම. ඉතින් පුළුවන් තරම් නව නිර්මාණ හදන්න දැන් අපි පුංචි දෙයක් ඉගෙන ගමු. ඊශ්‍රායෙල් වලින් පුංචි දෙයක් අපිට ඊශ්‍රායෙල් කියන රටින් එකක් පිට කරාට පස්සේ ආපහු ඊශ්‍රායෙල් වලට මේ මිනිස්සු කොහොම හරි මේ එයාලගේ ඒ බිම කියාගන්න තැනට හැරි ඇවිල්ලා අපි මේක ආයේ ගොඩ නගනවා කියන තැනක තමයි මේ මිනිස්සු හිටපු ඉඳ තමයි අද ලෝකේ බලවත් රටක් හැටියට එයාලා නිර්මාණය වෙන්නේ. අද අපිට බලා ගන්නත් පුළුවන්. ඉතින් ඒක අපිට හදන්න පුළුවන් අපේ ලංකාවේ ශ්‍රී ලාංකික පිටරට වෙදිනා කොච්චර සල්ලි තියෙනවා. දැන් අපි Facebook වල දකින්න ගොඩක් සහෝදර වීඩියෝස් දානවා. එයාලා මම මේ හම්බ කරා, මම ඔස්ට්‍රේලියාවල ඉන්නේ, මම නිව්සීලන්ත වල ඉන්නේ, මම හම්බ කරා සෙටු වුණා. ඒ වගේ නොලෙජ් එක තියෙනවා මෙහෙට ඉන්වෙස්ට්මන්ට් ගේන්න පුළුවන් තරම්. පුළුවන් තරම් හැමෝම කතා කරලා එයාලට කියන්නේ මේ රටට ඇවිල්ලා ඉන්වෙස්ට් කරන්න කියලා. අලුත් දේවල් වලට, නව නිපැයුම් වලට, ඔයාලගේ අලුත් ප්‍රොඩක්ට්ස් හදන එකට, සර්විස් වලට ඩිවලොප් කරන එකට, අලුත් ඒවට කතා කරන්න, ඒ මිනිස්සුන්ට කතා කරලා මේක ඉන්ඩස්ට්‍රි එකක් හදන්න හැම ෆීල්ඩ් එකෙම. ඉතින් හැමෝම එකතු වෙන්න කියලා මම ආදරෙන් කියන හැමෝටම මේ එකතු වෙනේ. අර අපි
එක ෆයිට් එකකට හැමෝම බහලා ඉවර කරේ. ඒ වගේ ආය ආර්ථිකය ගොඩ දාන ෆයිට් එකක් අපිට තියෙනවා ඉස්සරහට. මේකට තරුණ තරුණිය හැමෝම අලුත් දේවල් එක්ක අලුත් නිර්මාණات එක්ක එකතු වෙන්න ඕනේ කියලා මම ඉල්ලා සිටිනවා. කිසිම දෙයක يعني බය වෙන්න එපා. සමාජය ගැන කතා කරයි කියලා බය වෙන්න එපා. තමන් ෆේල් වෙයි කියන එකට බය වෙන්න එපා. තමන් වැටෙන්න තමයි ඉස්සරහට ආවිදගෙන ආය යන්න පුළුවන්. වැටෙන්න තමයි නැගිටින්නත් පුළුවන්. ඉතින් මහන්සි වෙන්න පුළුවන් තරම් හැමෝම කතා ඒ කියන්නේ තමන් සමාජයේ හැමදාම විවේචනය කරන පුද්ගලෙක් විතරක් නොවි සමාජය වෙනුවෙන් අලුත් දෙයක් නිර්මාණය කරලා පළවෙනියට තමන්ට තමන් ආදරය කරන්න. ඒ ආදරය කරොත් තමන්ට අලුත් දේවල් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ නිර්මාණය කරන දේවල් සමාජගත කරන්න උත්සාහ කරන්න කියන එකයි මම ඉල්ලා සිටින්නේ. නම් බොහොම ස්තුතියි හැමෝටම. අපි ඉස්සරහට අලුත් වැඩපිළිවෙලක් එක්ක අපි යන් එකතු වෙමු හැමෝම ආයතනයක්. මං කියන්නේ මේ 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 වයිබ් එක මේ යන් වයිබ් එක වෙනස්. මේක ආයපාරක් අපිට එකතු වෙන්න ඕන වෙලාව අපි ආය එකතු වෙනවා. ඒ එකතු වෙද්දී අපේ පවර් එක මෙකට වැඩි ලොකුයි. ඉතින් ඒක මම නම් හිතන්නේ ඊළඟ මැතිවරණයේදී එකතු වෙමු කියන එක තමයි මම හැමෝගේ බිල්ලා සිටින්නේ. එහෙනම් බොහොම ස්තුතියි. ගුඩ් නයිට්.